ඕකේ අද මම ඔයාලා එක්ක කතා කරන්නේ දැන් මම Gmail ගැන කතා කරා Google account එකක් හදන්නේ කොහොමද Gmail එකක් හදපු ගමන් වල ලැබෙන features වාර මොනවද ලැබෙන services Google එකෙන් ඒ වගේ දේවල් ගොඩක් අපි කතා කරා මම උඩ description උඩ දානවා link එක ගිහිල්ලා බලන්න ගොඩක් දේවල් අපි කතා කරා අද අපි කතා කරන්නේ temporary mail එකක් හදන්නේ කොහොමද කියලා මොකද්ද මේ temporary mail එකක් කියන්නේ temporary mail එකක් වැදගත් වෙන්නේ දැන් ඔයා හිතන්නේ Google එක private mail එකක් ඒක teachers ලාට professors ලාට හැමෝටම දෙන Facebook වලට Zoom account හදන ඒ වගේ වැදගත් දේවල් වලට දෙන්නේ වා Gmail එක. හරි වාගේ තියෙන වෙන ඒ වගේ mail එකක්. දැන් එහෙම mail දෙන්න බැහැනේ වා හිතන්න දැන් ඔන්න සමහර දාට account එකට ඔය PDF එකක් ගන්න ගියා ගමන් photo එකක් download කරන්න ගියා ගමන් ඒගොල්ලෝ site එක එක site වලින් කියනවා account එකක් හදන්න. Email එක දෙන්න. Subscription service එක අනම්මනම් ගොඩයි. දැන් එහෙම වෙලාවට මොකද වා Gmail එක වාගේ private mail එක දුන්නොත් එහෙම මේ private mail box එක වෙනසෙනවා. ඊළඟට අර අරකින් එන promotional mail, එතකොට advertisement ඔක්කොම ටික අර අර වාගේ mail box එකේ පිරෙනවා. අපිට දැන් ඒක නවත්තන්න බැහැ ඊට පස්සේ ඒකකින් එක transcript ප්‍රශ්න ගොඩයි. ඒකට ඔයාට තියෙන ක්‍රමයක් ඔයායි use කරන්න නැති වෙයි කියලා හිතන account එකකට යනවනම් ඔය මොකක් හරි download temporary වට download කරගන්න මොකක් හරි වුණ කමක් නම් තියෙන්නේ. වාට තියෙනවා මෙහෙම එකක්. ඕකේ. වාට තියෙනවා ක්‍රමයක්. මෙන්න මේ යන්න Google එකේ මේ බාර් එකේ ගන්න 10 minutes mail.net එක. 10 minutes mail.net එක. මේක මම description එකේ දාන්නම්. මේ mail මේක මේ site එක මෙයාට open කරන්න විතරයි තියෙන. මෙහෙම open කරපු ගමන්ම මෙහෙම එකක් එනවා. වාට temporary මෙන්න මෙහෙම mail එකක් දෙනවා. ඕකේ. මේ mail එක විනාඩි 10ක් යනකම් ඔයාගේ අයිති තියෙනවා. ඕකේ. වාට තියෙන copy to clipboard කරන්න මම දැනට ඔයාට පෙන්නන්න Gmail එකක් මේ mail එකක් කියලා පෙන්නන්නම් කොහොමද වෙන්නේ කියලා ඕකේ ඔන්න මම mail එකක් යවුවා ගියා හරි ගිය ගමන් දැන් මෙන්න මේ ඔයාගේ මේ මෙතන මේ පල්ලෙහා mail box එකකුත් තියෙනවා ඔයාට කරන්න තියෙන්නේ refresh this page කරන්න කරපු ගමන් ආ තාම ආවිල්ලා නැහැ තව ටිකකින් එයි කරපු ගමන් එනවා මෙතන පල්ලෙහාට mail එක එනවා මොකද්ද අර ඔයා දැන් ඔප මේල් එක නෙමෙයි ඔයා දැන් සයිට් එක රෙජිස්ටර් වෙනවනේ එතකොට අර කන්ෆර්මේෂන් මේල් එකක් එනවනේ කන්ෆර්ම් කරන්න ඊමේල් එක කන්ෆර්ම් කරන්න කියලා අන්න ඒ මේල් එක එනවා මේ ඉන්බොක්ස් එකට ඕකේ ඕකේ මේ මෙ මේල් එක ආවා මම රිෆ්‍රෙෂ් කරපු ගමන් මෙතන රිෆ්‍රෙෂ් කරපු ගමන් මොකද්ද උනේ මේ මේල් එක ආවා අර මම දැන් ඉස්සෙල්ලා ඒ මේල් එක තියෙනවා මේ ඉන්බොක්ස් එක ගිහලා බලන්න පුළුවන් කවුද එව්වේ මොකක්ද ඇඩ්‍රස් එක මොකකින් දාවේ වගේම මේ වගේ විස්තර ඔක්කොම තියෙනවා ඕකේ normal email inbox එකම තමයි ලැබෙන්නේ වාට මෙතන ඕකේ දැන් ඔයා හිතන්න ඔයාට දැන් ඔයා ලොකු දිග ඇප්ලිකේෂන් එක register වෙවි නම් ඉන්නේ ඔයාට මේ මිනිත්තු 10 මදි කියලා ඒ මිනිත්තු 10 මේ email එක address එක නැති වෙලා යනවා ඔයාට ආයි මේක හම්බෙන්නේ නැහැ එතකොට ඔයාට කරන්න තියෙන්නේ මේ මෙතන ගිහිල්ලා give me 10 more minutes කරන්න මේක නැති වෙන්න ඉස්සෙල්ලා give me 10 more minutes කරන්න එතකොට අලුතෙන් මිනිත්තු 10ක් යාලා දෙනවා මේ ඇඩ්‍රස් එක වෙනස් වෙන්නේ නැහැ. ඔයාලට මෙහෙම රිෆ්‍රෙෂ් කරන්න පුළුවන්. මේ ඉන්බොක්ස් එක රිඇක්ට් වෙන්නවත්, ඊමේල් ඇඩ්‍රස් එක නැති වෙන්නවත් නැහැ. දැන් මේකේ මිනිත්තු 10ක් යනකම් මේක ඔයාගාව තියෙනවා. ඕකේ. ඔයාලට දැන් දැන් අලුතෙන් එකක් අවශ්‍ය නම් ඔයාලට කරන්න දැන් get another email address කරන්න අලුත් ඊමේල් එකක් ලැබෙන හැබැයි ඉන්බොක්ස් එකත් රීසෙට් වෙනවා එතකොට. ඕකේ. ආයි අර ඊමේල් එක ගන්න බෑ. මේ රිකවරින් එකත් සමහරට තමයි හරියන්නේ, සමහරට හරියන්නේ නැහැ. ඒක නිසා ඒක බලාපොරොත්තු වෙන්න එපා. මේ ඊමේල් එක ආයි ගන්න බෑ කියලා මේක තියෙන මිනිත්තු 10. ඒක ડિස්පෝස් වෙනවා. ඕකේ වැඩක් නැති දේවල් වලට වාට පුළුවන් මේක දීලා රෙජිස්ටර් වෙන්න. ඕකේ මේක සර්විස් එකක්. මේ දෙවෙනි සර්විස් එක. මේ guerrillamail.com කියන එක. ඕකේ මේ ඇඩ්‍රස් එකට යන ගිය ගමන් මෙයා ඔටෝ ක්‍රියේට් කරනවා මෙහෙම එකක්. වාට ඊමේල් එකක් ක්‍රියේට් කරනවා. ආයෙ වර ලොගෝ account හදන්න මොනම ප්‍රශ්නයක්වත් නැහැ. ඕකේ ආයෙ අලුතෙන් මොනවත් කරන්න දෙයක් නැහැ. මෙයා ඔටෝ එකක් වාට හදලා තියෙන ඊමේල් එක. වාට තියෙන එක යූස් කරන්න. ඔයාලට මෙතනින් ඕන නම් මේ @gmail.com @yahoo.com අන්න ඒ වගේ පාට් එක මේක මොකද දැම්මත් එකයි ඒකෙන් වෙනස් වෙන්නේ නැහැ ඒක මේ ඒකට ඔයාලා ඊමේල් එකක් හැදෙනවා මේ තියෙන ඔයාගේ ඊමේල් එක අලුත් ඊමේල් එක මේක ඕන තැනකට කොපි කරලා ඔයාලට දෙන්න පුළුවන් මේ ස්ක්‍රැම්බල් ඇඩ්‍රස් දෙන්න ස්ක්‍රැම්බල් ඇඩ්‍රස් දුන්නම හොඳයි ඔයාගේ සිකියුරිටි එකට මෙන්න මේක කොපි කරලා ඔයාට ඕනම සයිට් එකකට ප්‍රොමෝෂනල් එකකට රෙජිස්ටර් වෙනවා නම් ඔයාට ඒකට දෙන්න පුළුවන් දීලා මෙහෙම මම ටෙස්ට් එකක් එවන්නම් ඔන්න යවුවා එයා ටික වෙලාවක් යනවා මේකට එන්න මේ ඔටෝ මේක රිෆ්‍රෙෂ් කරන්න අවශ්‍ය නැහැ රිෆ්‍රෙෂ් කරත් ගැටලුකුත් නැහැ එහෙම කියලා එන්නේ නැහැ මේක තප්පර මේ තු භාගයක් විතර යද්දි
මේ ඉන්බොක් එකට ඔටෝ මෙහෙම පල්ලෙහාට වැටෙනවා. වැටෙන ගමන් මොකද කරන්නේ? ඒ යන normal inbox එක වගේම ගුලා. මේකේ ගරිල්ලා මේල් එකේ තියෙන එකම හොඳේ දැන් මේකේ අර 10 minutes වලින් අරක නැති වෙනම නැත්තරම නැති වෙනවනේ inbox එකත් reset වෙනවා. ආයෙ email එක හොයන්නත් නැහැ. එහෙම දෙයක් වෙන්නේ නැහැ මේකේ. මේකෙදි ඔයාගේ mail address එක වෙනස් වෙන්නේ නැහැ. මේ machine එකට මේක open කරනකම් address එක වෙනස් වෙන්නේ නැහැ. ඒ වගේම ඔයාලා වෙන machine එකකින් open කරත් ඔයාලට මේක තියෙනවනේ මෙන්න මේ මේක තමයි use ID එක. මේක ඔයාලට copy කරගෙන කොහෙන් හරි එක මතක තියන් ඉඳලා ආයෙ මේක ගහලා set කරපු ගමන් ආයෙ මේ inbox එකම ආයෙ අලුතෙන් එනවා ඔයාලට. Okay. ඒකින්ද ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. ඒක කොහෙ ගියත් මේ mailbox එක වෙනස් වෙන්නේ නැහැ. මේ mailbox එක තියෙන දිගටම. මේකේ තියෙන එකම විශේෂත්වය තමයි දැන් ඔයා හිතන්නකො ඔයාට දැන් අර මොකක් හරි නිකන් අර එපා කරපු සයිට් එකෙන් මේකෙන් මේ ඊමේල් එක යූස් කරලා ඔයා රෙජිස්ටර් වුනේ ඒකෙන් එනවා දිනපතා මේල්. ඒ එකක්වත් මේ inbox එකට එන්නේ නැහැ. ඒක තියෙනවා quarantine period එක. පැයක කාලයක් මෙයා quarantine තියලා තමයි මේල් එකක් එවන්නේ ඔයා මේ inbox එක ඕපන් කරන්නේ නැත්තම්. ඔකේ. ඒ කියන්නේ ඔයා හිතන්න දැන් අර මේල් එවන ඕගාලා ඒකක්වත් මේ inbox එකට එන්නේ නැහැ. ඔයා හැබැයි ඔයාට අවශ්‍ය නම් ඒ ඊමේල් එකක් මොකක් හරි යන්න ඔයා මේ inbox එක ඕපන් කරගන්න ඕනේ. මේ නම තියෙන මේක ඔයා දෙනවනේ දැන් ඔයා මේ inbox එක ඕපන් කරගෙන නම් ඉන්නේ අන්න දැන් එන මේල් ටික ඔක්කොම මෙතනට එනවා. මේ බලන්න අර මම මේ මේල් එක දැන් ආවා. ටිකක් වෙලා යනවා. මේ තුභාගයක් මිනිත්තුවක් අතර වගේ කාලයක් ඇතුළත අර මේල් එක එනවා. ඔයා කවුරු හරි inbox එකෙන් ආපු confirmation mail එක දැන් inbox එක කියන්නේ මොනවද? සයිට් එක register වෙච්ච සයිට් එකෙන් එන confirmation mail එක එනවා. ඔකේ මේක දැන් ඔයා ආයේ මේ කැලිම ක්ලෝස් කරලා දාන්නකෝ. ක්ලෝස් කරලා දැම දැන් මේ 10 minute call ක්ලෝස් කරොත් නෑම තමයි ආයි. දැන් එහෙම නෙමෙයි මේක මේ ආයි ගියකප මොකද්ද? ආයි ඒකම තියෙනවා. වල කිසි ගැටලුවක් වෙන්නේ නෑ. මේකේ තියෙන විශේෂත්වය අර මං ඉස්සෙල්ලත් කිව්වා වගේ ඔයා නැති වෙලාවක නම් ඔයා දැන් මෙහෙම ක්ලෝස් කරලා තියෙන වෙලාවක නම් මේ ගරිල්ල මේල් එකට එන මේල් එකක්වත් එන්නේ නෑ. ඒක පැයක් බලන ඔයා මේ inbox එක ඕපන් කරයිද කියලා. එහෙම ඕපන් කරේ නැත්නම් ඒක ඔටෝ ඩිලීට් වෙනවා. ඔකේ. Thank you very much. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඔකේ.